ඕනම දෙයක් ඕනමට වඩා ඕනෙම නැහැලු. ඒ වගේම තමයි වැඩිපුර කළොත් නරකට හිටින හොඳ පුරුදුත් මේ අතර වෙනවා. කෑමට පසු දත් මැදීම ඉන් එකක්. දවසට දෙවරක් කෑමට පසු දත් මැදීම හොඳ පුරුද්දක්. ඒත් කෑමගත් විගසම දත් මැදීම නොකළ යුතු දෙයක්. අවම වශයෙන් කෑමෙන් පස්සේ විනාඩි 30ක් පසු වෙලා තමයි දත් මැදීම සිදු කළ යුතු වෙන්නේ. විශේෂයෙන්ම ඇඹුල් ආහාරයක් ගත් විගස දත් මැදීම දත්වල එනමලයට හානි වෙන්න පුළුවන්. සීනි වෙනුවට ආදේශක භාවිත කිරීම. ඔබ ගන්නා සීනි ප්‍රමාණය අඩු කිරීම නුවණට හුරු දෙයක්. නමුත් ඒ වෙනුවට වෙළඳපොලේ ඇති ආදේශක නිතර භාවිතේ නම් නුවණට හුරු දෙයක් නෙවෙයි. ඒවා බොහෝමයක අඩංගු වෙන්නේ කෘතිම රසකාරක. ඒවායින් ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නට පුළුවන්. සතියෙටම හරියන්න සතියන්තේ නිදා ගැනීම. සමහරු සතියන්තේ පැය 10ක් 12ක් නිදා ගන්න පුරුදු වෙලා ඉන්නවා. නිදා ගන්න එක ශරීරයට වගේම මනසටත් ඉතාම හොඳ දෙයක්. නමුත් එහෙම නිදාගත්ත කියලා ඔබට ඔබේ නියම නිින්ද ගත වූ දිනවලට හරියන්න සම්පූර්ණ කරන්න නම් බෑ. අනවශ්‍ය විදියට නිදාගත්තොත් ඒකත් මනසට අහිතකර විදියට බලපානට පුළුවන්. රාත්‍රියේ තැස්පේ ඉන්න වැඩිපුර කැරට් කෑම. කැරට් කියන්නේ එදා ගුණ එළවලුවක්. ඇස් පෙනීමටත් ඉතා හොඳයි. ඒත් වැඩිපුර කෑව කියලා රාත්‍රියේ ඇස් පේනවා කියන එක මිත්‍යා මතයක්. කැරට් ඕනවට වඩා කෑවොතින් ඔබේ සිරුරේ වර්ණ විකෘතිතා ඇති වෙන්නට පුළුවන්. පෝෂණ අතිරේක ලබා ගැනීම. බොහෝ දෙනා පෝෂණ අතිරේක ලබා ගැනීමට හුරු වෙලා ඉන්නවා. ඒත් තමන්ගේ ප්‍රධාන ආහාර වේල් තුන මගහැර ඒවා ලබා ගැනීමේ නම් පලක් වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ සෞඛ්‍ය ගැටලුවලට එය ප්‍රමාණවත් වන්නේත් නැහැ. අනවශ්‍ය විදියට පෝෂණ අතිරේක ලබා ගැනීම ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. ෆෘට් ජූස් පානය කිරීම. ෆෘට් ජූස් වලට බොහෝ දෙනා හරිම කැමතියි. නමුත් එයට අඩංගු පළතුරු ලෙසට ආහාරයට ගන්න එක ඊට වඩා හොඳයි. ෆෘට් ජූස් එකක් සෑදීමේදී එයට සීනි, කිරි ආදිය එකතු කරන නිසා ඔබේ සිරුරට එකවරම වැඩි සීනි ප්‍රමාණයක් නොදැනුවත්වම මෙහිදී එකතු වෙනවා. ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීම. ඩයට් කරන එක හොඳ දෙයක්. නමුත් ගොඩක් අය සම්පූර්ණයෙන්ම වගේ මෙහිදී කාබෝහයිඩ්‍රේට් ඉවත් කරනවා. එය හොඳ දෙයක් නම් නෙවෙයි. ඔබ සුදුහල් සුදු සීනි වැනි දේ ආහාරයට ගන්නේ නැත්නම් රතු සහල් ධාන්‍ය වර්ග වැනි දේ ආහාරයට ගත යුතු වෙනවා. මොකද ඒවා වල ශරීරයට අත්‍යවශ්‍ය කෙඳි වර්ග බොහෝ සෙයින් අඩංගු වෙන නිසා. සන්ස්ක්‍රීන් භාවිතය. සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීම වරදක් නෙවෙයි. නමුත් හිරු එළිය කියන්නේ ඔබේ සතුරෙක් කියලා හිතන්න එපා. නිතරම සන්ස්ක්‍රීන් භාවිතය නිසා හිරු එළියෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් D නොලැබී යන්නත් පුළුවන්. ඔබ තද පැහැ සමක් තියෙන අයෙක් නම් ඇත්ත වශයෙන්ම ඔබට සන්ස්ක්‍රීන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දිනපතා වර්කවුට් කිරීම. ව්‍යායාම කරන එක හොඳ පුරුද්දක්. නමුත් ඔබ දිනපතා ව්‍යායාම කරන එක සුදුසු වෙන්නේ නැහැ. ඔබේ ශරීරයටත් විවේකයක් අවශ්‍යයි. විවේකයක් නොලැබීමෙන් ඔබ මානසික අවපීඩනයට ලක්වන්නටත් පුළුවන්. කන පිරිසිදු කිරීම. පිරිසිදුව සිටීම හොඳ දෙයක්. නමුත් කනේ තියෙන කලාඳුරු කියන්නේ අහිතකර දෙයක් නෙවෙයි. ඒ නිසා කන පිරිසිදු කිරීමේදී වඩාත් අභ්‍යන්තරයට කිසිවක් ඇතුල් කරන්නට එපා. ඒ වගේම තමයි කලාඳුරු සියල්ලමත් ඉවත් කරන්නට එපා. බලන්නකෝ මේ තියෙන බොහොම පොඩි දේවල්. මේ පුරුදු සියල්ලම හොඳ පුරුදු. මේ හොඳ පුරුදුත් වැඩිපුර කළොතින් නරක් වෙන්නට පුළුවන්.